ඒවගේම මදුමාදුව කලාකරුවානනි ඔබ සිරු දෙනාගෙන් අවසරයි. මේ තමුන් වහන්සලා අපට ගෙවල් හැදෙයි කියලා නොසිතපු රටට, ගෙවල් හැදෙයි කියලා නොසිතපු මිනිස්සුන්ට, ගෙවල් ලැබෙන දවසක් උදා නොවෙයි කියලා හිතපු මිනිස්සුන්ට, ඉතාම දුක්ඛිත නාගරික අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වෙච්ච ජනතාවට, ඔවුන් සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා නොබලා, ඔවුන්ගේ ආගම කුමක්ද කියලා නොබලා, ඔවුන් අතීතය කරපු දේශපාලනය මොකක්ද කියලා නොබලා, ඔවුන් ඡන්දය දුන්නේ කොහෙටද කාටද කියලා නොබලා, මේ පිබිදෙන රටේ අගනුවර ජීවත් වෙන දුප්පත් ජනතාවට නිවාස ලැබෙන දිනයක් උදා වෙයි කියලා තමුන්හන්සලා විශ්වාස කළේ නෑ. ගිය නගර සභා මැතිවරණෙදිත් විශ්වාස කළේ නෑ. නමුත් අද ඒ අවිශ්වාස කරපු, විශ්වාස නොකරපු හිත යට තිබිච්ච ගැඹුරු බලාපොරොත්තුව ප්‍රාර්ථනාව අහිංසක දරුපැට උතුරුළු කරගෙන වැස්සී වහිනකොට තෙමි තෙමි ගේ ඇතුළ ජීවත් වෙන්න සිද්ධ වෙච්ච පවුල් වලට වහල දිහා බැලුවම උඩින් අහස තරු පේන වහලවල් සහිත නිවාසවල ජීවත් වෙච්ච දරුපැටවුන්ට හරි හමන් බිත්ති ටික බැඳලා නැතුව දරුවෝ අධ්‍යාපනය කරන්න බැරි පරිසරයක, කුණු හරුප ඇහෙන පරිසරයක, අපචාරවලට පොළඹවන පරිසරයක ජීවත් වෙච්ච අහිංසක දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට ඒ අවීචි මහා නරකාදිය වගේ අවිධිමත් ජනාවාසවලින් නිදහස් කරලා එදා උතුර ජනයා ලක්ෂ ගානක් කොටියගේ ග්‍රහණයෙන් මුදාගත්තා වගේ නිදහස් කරගත්තා වගේ ඒ අහිංසක අම්මා තාත්තට උතුර දෙමළ ජනයට නිදහසේ ජීවත් වෙන්න වාතාවරණය හදලා දුන්නා වගේ දෙවෙනි මානුෂීය මෙහෙයුම තමයි කොළඹ නගරේ 65,000ක් අවිධිමත් ජනාවාසවල ජීවත් වෙන ජනයාට ගෙවල් ලබා දීමේ දෙවන මානුෂීය මෙහෙයුම තමයි අද මේ ඉදිරියට යන්නේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මෙතන අද තමුන්හන්සල දන්නවා ගෙවල් 500කට වැඩියෙන් මෙතන අද විවෘත වෙනවා. උතුරු කොළඹ ජනතාවට, උතුරු කොළඹ විතරක් ජනතාවට නිවාස 2244ක්, නිවාස ඒකක 2244ක් මේ වෙනකොට ප්‍රදානය කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමන්. එහෙම කළාද මේ කෙටි කාලයක් ඇතුළත, මාස එකක් ඇතුළත, මේ මාස එක ඇතුළත උතුරු කොළඹට විතරක් නිවාස 2244යි, උතුරු කොළඹට විතරයි 2244යි, උතුරු කොළඹට විතරයි. ඇයි අනිත් තැන්වල ඉතුරු තව හැදෙනවා? එදිරි සිංහවත්ත ස්ටේඩියම් ගම පදිංචි පවුල් 546ක් මෙතන ඉන්නවා. ඒ වගේම ලබන අවුරුද්ද ඇතුළත, ලබන අවුරුද්ද ඇතුළත උතුරු කොළඹට විතරක් ගෙවල් 12,000ක් තමුන්නාසල වෙනුවෙන් ලබන අවුරුද්ද වෙනකොට ලැබෙනවා. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු ඒ හැමෝගෙම කැපවීමෙන් මෙහෙම වෙනසක් කොළඹටයි කියලා තමුන්නාසල හිතුවද? යුද්ධ බෝම්බ ඇහෙන කාලේ උරුම්බැට්ටි මැසිම අහස රවුම් ගහන කාලේ, ජීවිතය බයෙන් ත්‍රස්ත වෙලා ගෙවන්න වෙච්ච කාලේ මේ කොළඹ නගරේ ජීවත් වෙච්ච තමුන්නාන්සලා අපට එහෙම හිතුණද නෑ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේ රට අද යුද්ධ ඉවර කරලා ගෙවිච්ච අවුරුදු 5 ඇතුලේ නැගිටින රටක්, පෙරට යන රටක් කියන එක වෙන්නන්න හොඳම උදාහරණය කොළඹ නෙවෙයිද? කල්පනා කරලා බලන්න. යුද්ධය ඉවර කළ ජනාධිපතිතුමන් අවුරුදු 4යි. සුද්දට ආසනන් යුද්ධය ඉවර කරන්නේ නැහැ. සුද්දේ හොඳටම කරන්න පුළුවන් යුද්ධය අස්සේ
උන්ඩ කියක් පිච්චුනාද කියල මකෝ කවුද ගණන් හදන්න. බෝම්බ කියක් පත්වුනාද කියලා කවුද ගණන් හදන්න. ඒ ගණන් හදන්න බෑ. ඒ නිසා තමයි මීට කලින් පාලකයෝ. ඒ නිසා තමයි මීට කලින් පාලකයෝ යුද්ධය ඉවර නොකළේ. හැබැයි ජනාධිපතිතුමන් 2005 බලයට ආවා. එතුමා එදාවත් 90000යි වැඩි සඳ 90000ක් වැඩි සඳ ගත්තා. කවුරුවත් හිතුවේ නෑ. දැන් අන්න වික්ටර් අයිවන් මහත්තයා කියපු චෞර රජින වැඩේට බහැලා. මගේ නම නෙවෙයි මිස්ටර් අයිවන් ගේ නම. අවුරුදු 8ක් දුර කාල දෙකක් මේ රටේ නාස්ති කරලා කාලේ කාදාලා මේ දැන් තමුන්නාසල දන්නවා යුද්ධ වවන් කාපු අය ෆෙඩරල් පදේට නටපු අය පැකේජයන් අරගෙන ආපු අය සුනාමි සහන මණ්ඩල කොටියට දෙන්න වලි කාපු අය මේ රට බෙදන ක්‍රියාන්විතයේ හිටපු අය විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැරි වුණාලු. හැබැයි සුනාමි සහන මණ්ඩල දෙන්න මාර රුදාවක් තිබ්බා. පුදුම රුදාවක් තිබ්බා. එදා ඔබතුමා 2005 නාම යෝජනා අත්සන් කරනකොට ඒ සභාපතිතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඇරියේ නැහැ. ඡන්දේ ඉවර වෙනකන් ඒ කාර්යාලයේ ඇරියේ නැහැ. එක පෝස්තරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගහලා දුන්නේ නැහැ. එක පත්‍රිකාවක් ඒ සභාපතිතුමිය ගහලා දුන්නේ නැහැ. ඒ විදියට එදත් බැලුවා ඔබතුමාව තනි කරලා හුදකලා කරලා ඔබතුමාව එදත් බැලුවා කකුලෙන් ඇදලා වට්ටන්නේ ඇයි? මොකද්ද උවමනාව? දන්නවා මෙතුමා ආවොත් මේ රටේ ගමන වෙනස් වෙනවා. ඒ හන්ද එදත් බැලුවා. එදත් සමාරුන්ට කිව්වා වැඩ කරන්න එපා ගණන් හදලා කිව්වා මහින්ද දිනන්නේ නැහැ. මහින්දට දිනන්න බෑ කියලා කිව්වා. එහෙම කුමන්ත්‍රණ මැද්දේ එදත් ඒ කුමන්ත්‍රණ මැද්දේයි ඔබතුමා මේ රටේ ජනාධිපති වුණේ. එහෙම කුමන්ත්‍රණ මැද්දේ ජනාධිපති වෙච්ච ඔබතුමාව කුමන්ත්‍රණ 100ක් ආවත් නැවතත් තුන්වෙනි වතාවටත් ජනාධිපති කරලා මිස මේ රටේ ජනතාව පස්ස බලන්නේ නැහැ. පස්ස බලන්නේ නැහැ. 90000යි වැඩි ඡන්ද අවුරුදු 4යි ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඉවරයි. කාල් ගෑවේ නැහැ. අත ගෑවේ නැහැ. වනවන හිටියේ නැහැ. නිකන් ඇනෑන හිටියේ නැහැ. හරියට වැඩේ කළා. වැඩේට හරියන සහෝදරයව ආරක්ෂක ලේකම් පුටුවේ වාඩි කළා. මේක හැම බ්‍රහස්පතින්දම ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් රාමුදා ප්‍රධානීන් උදේ ඉඳන් හැන්දෑවේ වෙනකන් ආරක්ෂක මණ්ඩලයේ රැස් වුණා. තීන්දුව තීරණ ගත්තා. දේශපාලන තීරණ ගන්න බැරි නායකයෙක් හිටියා නම් වැඩේ අතරමඟ නවතිනවා. එහෙම වුණේ නැහැ. විදේශ බලපෑම ආවා. බර්නාඩ් කුත්න ආවා. මිලි බෑන්ඩ් ආවා. නාපු එකෙක් නැහැ. හත්වලාමේ නාපු එකෙක් නැහැ. ඒ තරම් ආවා. එහෙම ඇවිල්ලා බැලුවා හොල්ලන්න. එහෙම ඇවිල්ලා බැලුවා නවත්තන්න. එහෙම ඇවිල්ලා බැලුවා මේක වළක්වන්න. ඒකකටවත් කලින් හිටපු ඇයෝ නම් බුදුහම්මේ මිලි බෑන්ඩ් බර්නාඩ් කුත්න එනවයි කිව්වා නම් ඇඹිලි පිටියේ හිටියත් ජනාධිපති ධූරයේ දරණ කෙනා කොළඹට එනවා පටගාන. ඒ තරම් ඒගොල්ලන්ට ලැබි. මෙතුමා ඇඹිලි පිටියේ හිටියේ මිලි බෑන්ඩ්යි බර්නාඩ් කුත්නයි කිව්වා එහෙට එන්න කියලා. වේවැල් පුටුවේ වාඩි වෙලා කතා කරා. ඒක ඒ නිසා තමුන්නාන්සල තීන්දු කරන්න ඕන. මේ නායකයා 2005 බලයට නාවනම් අද මේ රටේ මේ ගෙවල් හැදෙන්නේ නැහැ. කොළඹ නගරේ මේ වෙනස වෙන්නේ නැහැ. මේ මහා පරිවර්තනය වෙන්නේ නැහැ. යුද්ධය ඉවර කරලා ගෙවිච්ච අවුරුදු 5 මේ රට නැගිටමු තාලෙට නැගිටින්නේ නැහැ. අද ඕන එදා ඔබතුමා ඒ කුමන්ත්‍රණ මැද්දේ දින්නේ. එදා කුමන්ත්‍රණ මැද්දේ දින්නේ. ඔබතුමා කුමන්ත්‍රණ මැද්දේ දින්නේ කියලා බලයට ඇවිල්ලා ඒ අභියෝගයේ අතර ඇතහැරියේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය මදි කියලා නිකන් හිටියේ නැහැ. ගාන පොඩ්ඩක් අඩුයි කියලා බලබල හිටියේ නැහැ. තීරණ අරගෙන මහා ජයග්‍රහණය ජාතියට දිනවල දුන්නා. එච්චර විතරක් නෙවෙයි. ඒ නිසා තමයි මෙන්න මේ හිතුවක්කාර වැඩේ කරපු නායකයව කොහොමෙන් හරි එලවන්න ඕනේ කියලා දතකන වලිකන කල්ලි ඉන්නේ. බටහිර රටවල් වලට ඒ ඕනකම තියෙනවා.
ස්ථානාපති කාර්යාල දෙක තුනකට යෝනකම තියෙනවා. මේ රටට වලකපන්න බලාගෙන ඉන්න ස්ථානාපති කාර්යාල දෙක තුනකට ඒ ඕනකම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කොටි ඩෑස්පෝරාවට ඒ ඕනකම තියෙනවා. දෙමළ ජනතාවට නෙවෙයි, දෙමළ ජනතාවට, සාමාන්‍ය දෙමළ ජනතාවට එහෙම ඕනකමක් නැහැ. හැබැයි අර විදේශගතව ඉඳගෙන මේ රට නැවත ගිනි තියන්න වලිකන ඒ කොටි ඩෑස්පෝරාවට ඒ ඕනකම තියෙනවා. මහින්ද රාජපක්ෂ නැති රටක්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නැති රටක්, කවුරු හරි නටවන්න පුළුවන් පඹයෙක්ව දාගෙන අටවගෙන අස්ථාවර කරගෙන ඕන පැත්තට හරව හරව ගෙනියන්න පුළුවන් රටක්. ඒක තමයි උන්වහලට ඕනේ. ඒ වමනාව ඉටු කරගන්න තමයි 2010 වලිකේවා. දෙවියහමඳුරනේ යුද්ධේ වර වුණා. සතියයි හමුදාවේ හමුදාපතිතුමා මෙන්න ජනාධිපති අපේක්ෂකයා වුණා. මේ ජනාධිපති අපේක්ෂකයෝ නිකන් ආප්ප බානවා වගේ නේ බාන්නේ හටක් ගාලා හදිස්සියෙන්. 2010 තේමයි මේ කලින් දවසේ ජනාධිපතිතුමාට සැලුට් එක ගහලා ගියා. ඊට පස්සේ මෙන්න එකපාරට ජනාධිපති අපේක්ෂකයා වුණා. මෙහෙම ආප්ප බානවා වගේ ජනාධිපති අපේක්ෂකයෝ හැදෙනවද? මොන රටේද එහෙම හැදෙන්නේ? මොන රටේද එහෙම හැදෙන්නේ? වෙන කොහෙද? ලංකාවේ. ලංකාවෙත් වෙන කොහෙවත් නෙවෙයි, විරුද්ධ පක්ෂේ. 2010 බැලුවා වික්‍රමසිංහ ලේකෝච්චියට දෙන්න කියන්න බෑ. හැබැයි වික්‍රමසිංහ මහත්තයා ඒ අතින් නම් මීටරේ, ඒ අතින් නම් නියම මීටරයක් අම්මපා. ඒ වැඩේට නම් එතුමා තරම් සූර වීර ධීර හැකියාව තියෙන කෙනෙක් තවත් නෑ. ඒ කියන්නේ අනතුරුදායක අවස්ථාව මගහැර සිටීම, පන්දුව නිදැල්ලේ යාමට සැලැස්වීම, පන්දුව නිදැල්ලේ යාමට සැලැස්වීම, ක්‍රිකට් පොතෙන් කියනවා නම් පන්දුව නිදැල්ලේ යාමට සැලැස්වීම. ඒ කියන්නේ මෙහෙමනේ, දරුණු පන්දුවක් එනකොට ඕකට බැට් එක දාන්න ගිහිල්ලා නිකම්ම කොටද ටිප් කැට් දෙන්නේ? ටිප් කැට් දුන්න නම් වික්‍රමසිංහ මහත්තයාට දැන් තියෙන රස්සාවක් නැති වෙනවනේ. 2010 ටේ හිඳ දැම්මනේ වෙන බැට්මන් කෙනෙක්, දේශපාලනේ නොදන්න බැට්ස්මන් කෙනෙක් දැම්මනේ. දාලා බැලුවනේ පරතරය 119යිනේ. වැඩි උනේ ඒකනේ, නැත්තම් එච්චර හම්බෙන්නේ නැහැ. වැඩි උනේ ඒකනේ. මේ මොන පාවා දීමක්ද කියන හැඟීම මේ රටේ පොදු මහජනයාට ආවනේ. ආපු හන්දා එදත් බැලුවා එක්සත් ජාතික පක්ෂයේ අපි මොකටද යකෝ මේ කොහෙවත් ඉන්නේ කියන කෝ අපි දිනවන්නේ මොකටද? ඒ හිඳ එක්සත් ජාතික පක්ෂයත් මෙහෙට දන්දු දුන්නා. මට නම් සැකයි වික්‍රමසිංහගේ ඡන්දෙත් ආවේ 2010 ඡන්දේදී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියලා මම නම් සැක කරනවා. මම නම් සැක කරනවා රනිල්ගේ ඡන්දෙත් 2010 හම්බ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. දැන් 10 වැඩේ ඉවරයිනේ. පොන්සේක මහත්තයා පවුල්නේ. එතුමා ගැන දැන් හොයන්න බලන්න කවුරුත් නැහනේ. එතුමාව ඒක කියනවනේ හුදකලා වෙන්න වෙනවා. ඒ කාලෙට නම් රොද පුරුතු පිටින් ළඟ ඉන්නවා, පස්සේ තනි වෙනවා, ඇඬෙනවා, තනියෙන් ඇඬෙනවා, දෙකෙන් ඇඬෙනවා. දැන් එතුමා එහෙම කියනවනේ. මේවා මේ වැඩේට කවුද තව බිල්ල දෙන පිල්ලෙක් කොහමද හොයාගත්තේ? මං නම් පුදුමයි. මොකද විරුද්ධ පක්ෂයට නායකයෝ නැහැ. රනිල් මහත්තයා එන්න බයයි. ආවොත් UMP නායකකම විපක්ෂ නායකයම ගහලා යනවායි කියන දන්නවා පරදුන ගම. රනිල් මහත්තයා නිසා පන්දුව නිදැල්ලේ යන්න දෙනවා, මග හරිනවා. ගිය පාර ගත්ත පොන්සේක මහත්තයාව අලියා දුන්නේ නැහැ, දුන්නා හන්තයා. මන් දන්නේ මේ පාර කොකා දෙයිද කියලා. කොකා මේ පාර කොකා දෙයි. ගිය පාර නම් අඩු ගානේ හන්තයා දුන්නා, මේ පාර දෙයි කොකා. කොකා හරි මොකා හරි එළිය ඉස්සරහට ලකුණ දාගෙන අලියා දෙන්නේ නැහැ රනිල්. මොකෝ අලියා දුන්නොත් UMP කාර්යය ඔක්කොම ගහනවා කතරේ. රනිල්ට ඕනේ UMP කාර්යය කතරේ නොගස්සන්න. ඒ හන්න තමයි අලියා බෑ, අලියා වානා. ඕන කොකෙක් මං එකඟයි, ඕන කොකෙක් මං එකඟයි, ඕන කොකෙක් මං එකඟයි, අලියා වානා. රනිල් ඒ අතින් රනිල් අලියා දෙන්නේ නැහැ. අලියා දුන්නොත් රනිල් දන්නවා මේ නිකන් මේ වෙලාව පහු කරන් ඉන්න මිනිහා දිනුවොත් ලෝක ලෙඩක්. රනිල්ට ඕනේ මේමනේ පරාජයත් ලබන්න බෑ රනිල්ට. හැබැයි දාන මිනිහා දිනවන්නත් බෑ රනිල්ට. දිනෙව්වත් ලෙඩේ, දිනෙව්වත් ලෙඩේ. ඒ නිසා එතුමා අලියා දෙන්නේ නැහැ, අලියා දෙන්නේ නැහැ. අලියා නැතුව ඕන කොකෙක් දාගන්න කියලා තමයි එතුමා කියන්නේ. දැන් ඒ පොන්සේක මහත්තයා වරගෙන බැලුවා මේ රටේ හමුදාව බෙදන්න.
තානාපති කාර්යාලය ඔක්කොල මෙහෙයුම නෙවෙයිද? තානාපති කාර්යාලවල මෙහෙයුම නෙවෙයිද? හමුදාපතිව දලවල ගත්තේ දා කොහොමද? එතුමා එහෙම දේශපාලනයක් කරන අරමුණක කලින් හිටපු කෙනෙක්ද? කවුද ඔළුවට දැම්මේ දාලා කොහොමද ඒ අමාරුවේ දැම්මේ? දැන් ඉතින් ඒත් ඒ හමුදාවෙන් නම් කවුරුත් මං හිතන්නේ අල්ලගන්න බැරි වුණා මේ පාර. උත්සාහ කරන්න ඇති. හැබැයි අර පොන්සේක මහත්තයාට ඒ ගුණ ඒ අනුව ඒ ගුණ විකුණන ඕනම කෙනෙක්. හමුදාවෙන් බෑ. වෙන කොහෙන්වත් බෑ. දැන් බලන්න ආන් විපක්ෂයට අපේක්ෂකයෙක් නැහැ. විපක්ෂයට අපේක්ෂකයෙක් නැති හින්දා දැන් දානවා ආණ්ඩුවේ හිටපු එක්කෙනෙක් එහෙ අපේක්ෂකයා කරනවා. මෙහෙ ඉන්නවා ජනාධිපතිතුමා. ඊයේ පෙරේද වෙනකන් සර් කියපු එක්කෙනාව එහෙන් දානවා අපේක්ෂකයා කරලා. බුදුහාමේ මෙතන මොකද්ද තියෙන තරඟේ? මෙතන මොකද්ද තියෙන තරඟේ? විවිධ පටු පෞද්ගලික කෝන්තර පිරිමහන්නේ අරගොල්ල මේගොල්ල කොහෙට මෙහෙට යයි? ඒ කවුරු එහෙට මෙහෙට ගියත් මේ රටේ ප්‍රගතිශීලී දේහිතකාමී ජනයා, කලගුණවත් ජනයා, මේ රටට ආදරය කරන මහජනයා, එක්සත් ජනතා නිදහස් සන්ධානය, බුලත් කොළය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවල මිසක් මේ සටන අතහරින්නේ නැහැ. මේ සටන අතහරින්නේ නැහැ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. දැන් කියනවා මොකද්ද මෛත්‍රී පාලනයක් හදනවලු. මෛත්‍රී පාලනයක් මම බැලුවා රනිල්ගේ නෝනද කියලා. මම බැලුවා මේ පාර රනිල් එන්නේ නැතුව නෝනායවලද කියලා. නෝනාගේ නම මෛත්‍රීනේ. නෝනා නෙවෙයි අර පරණ නෝන තමයි මේ එක්කන් ඇවිල්ලා තියෙන්නේ. පරණ නෝනට ගෙදරට වෙලා ඉන්න බෑ. ජයවර්ධන ජනාධිපතිතුමා නම් විශ්‍රාම ගියාට පස්සේ දෙයියනේ කියලා අනිත් අයට කරදර නොකර හිටියා. එහෙම තමයි සාමාන්‍යයෙන් ඩීබී විජේතුංග ජනාධිපතිතුමා විශ්‍රාම ගිහිල්ලා කරදර නොකර හිටියා. UNP පක්ෂයේ එන නායකයන්ට ඒ අනුව කටයුතු කරගෙන යන්න ඉඩ දීලා හිටියා. නෝනට එහෙම ඉන්න බෑ. නෝනට මේක අතහරින්න බෑ. නෝනට අම්මේ නිඳ යන්නේ නෑ. නෝනට ඕන දැන් මේක කොහොම හරි පුත්‍ර රත්නේ අතට දෙන්න. ඒක හින්දා වෙන කරන්න දෙයක් නෑ. කඩන්න ඕන. අනේ පටු කෝන්තර පිරිමහන්න රටක් ජාතියක් ගැන නොහිතා තමන්ගේ තනතුරු ඒවා මොන මොන හරි දේවල් මත මේ යම් යම් කල්ලි කණ්ඩායම් කුමන්ත්‍රණකාරී මෙවුම් කළාට මේ රටේ මහජනතාවගේ මතය අනිත් පැත්ත හරවන්න ඔය කාටවත් බෑ. දැන් කියනවා මොන අම්මේ මොනතරම් කතාද ලස්සන කතා කියනවා. ලස්සන කතා කියනවා. පවුල් පාලනේලු. චන්ද්‍රිකා නෝනත් කියනවා. මට ඒකයි මේක හිනා. චන්ද්‍රිකා නෝන කියනවා ඒ කාලේ එහෙම නෑලු. එහෙම කියන්න ගියොත් අපිට ගොඩක් ඒවා කියන්න වෙනවා. කරුණාකරලා තමුන්නාසල තේරුම් ගන්න. මේ ආණ්ඩුවට ගහන්න සටන් පාඩයක් නෑ. රට බෙදෙන ආණ්ඩුව කියන්න බෑ. රට විකුණන ආණ්ඩුව කියන්න බෑ. රටේ සම්පත් විජාතිකයන්ට විකුණන කන ආණ්ඩුව කියන්න බෑ. රාජ්‍ය අංශය දුර්වල කරපු ආණ්ඩුව කියන්න බෑ. රටට වැඩ නොකරපු ආණ්ඩුව කියන්න බෑ. හැබැයි උන්නහලා ඒවන් කියන්න බැරි හන්ද මොකද්ද කියන්නේ? එක්ක පවුල් හවුල් අවුල එළවමු කියනවා. අනේ අම්මේ ජනාධිපතිතුමා මොනව කරන්නද? එතුමාගේ මවයි පියයි හොඳ දරුවෝ ටිකක් බිහි කරලා ගියාට එතුමා මොනව කරන්නද? සහෝදරයෝ කියලා වැඩ කරන්න පුළුවන් මිනිස්සුන් අතහරින්නද? ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ පුටුවේ නොහිටියනම් යුද්ධ දිනා ගන්න පුළුවන්ද? සහෝදරයෝ කියලා මේ රටට හතුරුකම් කරන තනතුරුද දරන්නේ? මේ රට බටහිරට විකුණම් කරන තනතුරුද දරන්නේ? ගහන්න තර්කයක් නැහැ. නගන්න චෝදනාවක් නැහැ. ගෙනියන්න සටන් පාඨයක් නැහැ. වෛරය 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 වපුරන එක අරන්න වෙන න්‍යාය පත්‍රයක් මේ කල්ලි වලට නැහැ. සති තුනයිලු මේක දැන් සාකච්ඡා කරලේ අර මෛත්‍රී පාලනය ගැන කියනකොට කියනවා සති තුනයිලු. සති තුනෙන් කොහොමද එකඟතාව හැදෙන්නේ? දෙවියහාමුදුරුවනේ ජනාධිපතිතුමත් එක්ක අපි ඒ කාලේ ජනාධිපතිවරණදී එකතු වෙන්න මොනතරම් සාකච්ඡා කරාද? එතුමාව වෙනමත් හම්බුණා, බැසිල් එමුතුමා හම්බුණා, ඊළඟට ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායක මණ්ඩල හම්බෙනවා, වාද කරනවා, තර්ක කරනවා, අරකට එකඟ නැහැ කියනවා, මේකට එකඟ නැත්තම් බෑ කියනවා, එහෙම එකඟතා ඇති වෙනවා. එහෙම දේශපාලනයේ මේ සතියෙන් දෙකෙන් ආප්ප බාන ක්‍රම නැහැ. මදුමාදව සහෝදරයා කිව්වා ඔය වගේ කරන්නේ කසිප්පු පෙරන වැඩ, හොරෙන් කරන්නේ. හොරෙන් කරන්නේ ඒ වැඩ. මේවා හොරෙන් කරන වැඩ.
හොරාට කන වැඩ හොරෙන් 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 කරන වැඩවලින් රටට දිනුංගෙන්න බෑ. මේක එලිපිට නටපු නටුමන් නෙවෙයි. ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමත් එක්ක රාත්‍රී කෑම අරගෙන ගියේ. ඊයේ රාත්‍රියේ කාලා ගියේ දෙයහමඳුරෝනේ. ඊයේ රාත්‍රියේ කෑම කාලා ගියේ. ආ පාප කාලා තියෙන. එහෙම ගියා. ඉතින් එහෙම කොහොමද ජනතාවට ජනාධිපතිවරු එහෙම හැදෙන්න පුළුවන්ද? එක පාරට දැන් බලන්න සෝබිත හාමුදුරුවෝ නෑ. නම කිව්වා උන්වහන්සේ නෑ. කරු මහත්තයාගේ නම කිව්වා එතුමත් නෑ. රනිල් මහත්තයා කොහොමත් නෑ. දැන් ඒගොල්ලෝනේ මේ පොදු අපේක්ෂකයා කී කිව්වේ. දැන් නම්මතරේ නොතිබිච්ච එක්කෙනෙක් එක පාරටම කොහොමද මේකට කරගහන්නේ? ඒ කියන්නේ හොරාට ගිය කුමන්ත්‍රණකාරී මේවුමක් නෙවෙයිද? මේ කුමන්ත්‍රණකාරී මේවුම පටන් ගන්නෙ කොහෙන්ද? මේ තානාපති කාර්යාල දෙක තුනක් ඇතුලේ ඔය චන්ද්‍රිකාලා ඒ මේ රට බරක් වෙච්ච කල්ලි එකට එකතු වෙලා ගහන කුමන්ත්‍රණේ වික්‍රමසිංහ මහත්තයා නම් එයාට ඕනේ අවස්ථාව මගහැර ඉන්න එතුමා දෙනවා chance එක කාපල්ලා පරිප්පුව මං ඉන්නන් ජොලියේ කියලා. මං ඉන්නන් ජොලියේ ඕන එකක් මං ඉන්නන් ජොලියේ කියලා එතුමා ඉන්නවා දැන් කකුල් දෙක වනවන. ඇයි ෂුවර් විපක්ෂ නායක තවදුරටත් අනිවාර්යෙන් පක්ෂ නායක තවදුරටත් අනිවාර්යෙන් පක්ෂ නායක තවදුරටත් සජිත්ත් තම සෑහෙන කල් බලන් ඉන්න වෙනවානේ අම්මේ පව්. දැන් මේක හරියට දැන් ඔන්න හිතන්න අපි මේ අපේක්ෂකේ අපි හිතන්නකො දැන් අපි අපේක්ෂක ජනාධිපතිතුමා අපේක්ෂකයා හැටියට එනවයි කියලා ඉන්නකොට එකපාට 30 අත්තනායක ඇවිල්ලා අපෙන් අපේක්ෂකයා වෙනවා වගේ වැඩක් මේක. 30 අත්තනායක ඇවිල්ලා මෙහෙන් අපේක්ෂකයා වුණොත් කොහොම මඤ්ඤන්ද මේක? ඒ කියන්නේ මෙහෙත් මඤ්ඤන් එහෙත් මඤ්ඤන්. එහෙමනේ වෙන්නේ. ඒ නිසා තමුන්වහන්සේට පේනවා මේ ඇවිල්ලා දීර්ඝ කාලීන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්. දැන් නිකන් වීරයෝ වෙන්න හදනවා දූෂණය අරක මේක ඒව නැති කරන්නයි අපි මේ කරන්නේ කියලා. ඒ බොරු වීර වාක්‍ය වලින් කැටයම් දාපු වචන වලින් මේ ද්‍රෝහි කුමන්ත්‍රණකාරී මෙහෙයුම වළක්වන්න බෑ. එළි වෙන එක නවත්තන්න බෑ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය රට ජනතාවත් වෙනුවෙන් මේ රටට අද යුද්ධ ඉවර කරලා හුස්ම ඉදිරියට අරගෙන ජාතිය ඉදිරියට ගෙන යන ගමන රට නගා හිටුවමින් යන ගමන ආපස්සට හරවන්න දෙන්න බෑ. කොළඹ නගරේ උතුරු කොළඹට විතරක් ගෙවල් 12000ක් හදලා දෙන ගමන නවත්තන්න තමුන්වහන්සේලා ඉඩ දෙනවද? ගමන නවත්තන්න තමුන්වහන්සේලා ඉඩ දෙනවද? ඉඩ දෙනවද? ඉඩ දෙනවද? ඉඩ දෙන්නේ නැහැ. ඕන එකෙක් ඕන බල්ටියක් ගහන්න බල්ටි කාර්යෝ ජනවාරි මාසේ ඡන්දේ ඉවර වුණාට පස්සේ අනේ අනිච්චේ දුක්ඛේ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. අනිච්චේ දුක්ඛේ අනේ පව්. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මේ රට අද ආයෙමත් අපේ මව්පලෝ පස්සට ගෙනියන්න දෙන්නේ නැහැ. දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකට ජීවත් වෙන මේ අනුහස් සහිත රට බෙදෙන්න ඕන්න මෙන්න ගිහිල්ලා අන්තිම තත්පරයේ බේරගත්තු රට අද සාමය යටතේ ස්ථාවර භාවය යටතේ උතුරට යාල් දේවි දුම්රිය නැවත යවන රට උතුරයි දකුණයි යා කරන්න අධිවේගී මාර්ගය යාපනය කරා හැදෙන රට මේ නැගිටින රට පිපිදින රට ඉදිරියට යන රට නැවත ආපස්සට ගෙනියන්න මොකා කොහෙට බල්ටි ගැහුවත් අපි මේ රටේ ජනයා ඉඩ තියන්නේ නැහැ කියන සාධිකය දෙනවා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒ සටන අපි අතට ගමු. අපි ඒ අභියෝගය අතට ගමු. ජාතියක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම සනකි සම්පන්නව ඒ අභියෝගය අතට ගමු. කුමන්ත්‍රණ කාර්යෝ ඕන කුමන්ත්‍රණයක් කරපුවා අපි. අපට කුමන්ත්‍රණ නැහැ. අපට තානාපති කාර්යාලත් එක්ක හොර සාකච්ඡා නැහැ. අපට විදේශ බලවේගවල න්‍යාය පත්‍රයට පදේට නටන්න ඕනකම නැහැ. මේ රට වෙනුවෙන් රටේ දෙවන්ත අභියෝග ජය අරගෙන රට ඉදිරියට යන ගමන ආපස්සට හරවන්න මොන ජගතකවත් ඉඩ තියන්නේ නැහැ. ඉඩ තියන්නේ නැහැ කියන සහතිකය තමුන්නාන්සලා අපි ඔක්කොම ගොඩනගමු. මේ අභියෝගය තමුන්නාන්සලාගේ දෝතට ගන්න හදවතේ ගැඹුරුතුම තැනින් මේ අභියෝගය බාර ගන්න ඕන කුමන්ත්‍රණ කාර්යෝ පොත්ත එකට හිටගත්තට පස්සේ ඒ රොත්තම එකට තියලා පරද්දලා
ජාතිය දිනා දුන් නිදහස් නිවහල් ගමන ඉදිරියට ගෙන යන්න ලකලෑස්ති වෙන්න. ඒ පරම පරමාර්ථය මුදුන්පත් කර ගැනීම සඳහා පෙරමුණ ගන්න මගේ අම්මේ තාත්තේ. ඒ වෙනුවෙන් ධෛර්ය සම්පන්නව ඉදිරියට එන්න. මේ යුතුයකම හා වගකීම හදවතට අතට ගත්තු මිනිහෙක් බවට පත් වෙන්න. මේ මව්පොළව නැවත පස්සට ගෙනියන්න දෙන්න බෑ. මේ රටට නැවත ලේ හලන්න දෙන්න බෑ. මේ රට නැවත අස්ථාවර කරන්න දෙන්න බෑ. මේ රට නැවත අබල දුබල කරන්න දෙන්න බෑ. මේ රට නැවත බෙදන්න දෙන්න බෑ. මේ මාතෘභූමිය නැවත ආපස්සට ගෙනියන්න දෙන්න බෑ. බොරු කැටයම් දාපු අරු මෝසම් ඉමිටේෂන් සටන් පාට දාගත්තු කල්ලි වලට, අවස්ථාවාදී රංජු ගැසීම් වලට, දේශපාලන අපේක්ෂා බංගත්වයෙන් පිරිච්ච කල්ලි වලට මේ රට නැවත ආපස්සට ගෙනියන්න දෙන්න බෑ. ඒ නිසා එකමුතු වෙමු, සමගී වෙමු, පෙරමුණ ගනිමු, සටන් වදිමු. ජාතියේ තුන්වැනි ජයග්‍රහණය වෙනුවෙන්, මව්බිමේ ඊළඟ ජයග්‍රහණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කොළඹ ජනයාට ගෙවල් දෙන නායකයා, මේ රට හදන නායකයා ජයග්‍රහණය කරවලා රට නැවත ඉදිරියට ගෙන යන්න, එක්කොක් වෙන්න, පෙරමුණ ගන්න, රොත බඳ ගන්න. ඔබ සැමට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා කියා පතමින් මම ඔබෙන් සමුගන්නවා. ජයෙන් ජයම වේවා.